ආයිගුවන් කියලා පිළිගන්න කැමති අදත් අපේ යාළුවෝ ඔක්කොම. විශේෂයෙන්ම කියනවා නම් අපි ඕගොල්ලන්ට ගෙනාපු සෙග්මන්ට් එක ඉන්ග්‍රීඩියන්ට්ස් ගැනලා හඳුන්වලා දෙන එක, ඒක ගොඩාක් මේ වෙනකොට හැමෝගේම අතර ජනප්‍රිය වෙලා මට ගොඩක් කමෙන්ට්ස් එනවා. ඒක ලොකු හයියක් අපිට, ඒක ලොකු ශක්තියක්. ඉතින් ඔබ යම් දෙයක් ඉගෙන ගන්නවා නම් අපි හරහා, ඒක තමයි අපි බලාපොරොත්තු වෙච්ච එකම දේ. ඒ දේ අපිට වෙනවා නම් එච්චරයි අපිට වෙන්නේ. අද මම කියලා දෙන්න යන්නේ බ්‍රොකලි ගැන. බ්‍රොකලි අපේ වෙළඳපළේ අනන්තවත් තියෙනවා, ඔගොල්ලෝ අනන්තවත් දකිනවා. නමුත් අපි බ්‍රොකලි හදනවා බොහොම අඩුයි. මම මේ විශේෂයෙන්ම කියන්නේ ලාංකීය සමාජයේ හිම් පිහුම් කලාවට තව තවත් යොමු වෙන්න අඩිතාලමක් හැටියට තමයි මේ දේවල් ඔක්කොම ඔයගලන්ට ගේන්නේ. අද අපි කතා කරන්නේ බ්‍රොකලි ගැන. බ්‍රොකලි ඉතාම සරලව අනන්තවත් දේවල්. සුප් හදන්න පුළුවන්, කරි හදන්න පුළුවන්, එහෙම නැත්නම් ඩෙසර්ට්ස් හදන්න පුළුවන්, ගොඩාක් දේවල් අපිට මේ බ්‍රොකලි හරහා කරන්න පුළුවන්. අපි මේ බ්‍රොකලි සුද්ධ කරගන්න විදිය, බ්‍රොකලි නටු වලින් අපි කොහොමද දෙයක් කරගන්නේ, බ්‍රොකලි ෆ්ලවර් එක, ඒ කියන්නේ බ්‍රොකලි උඩ තියෙන කොළපාට මලෙන් කොහොමද දෙයක් කරගන්නේ, ඒ වගේම බ්‍රොකලි අවසානයේ ඔබට ශීතකරණයේ ගබඩා කරන තියෙන ආකාරයත් අපි මේ වෙලාවේ කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔබ දන්නවද ඔබට ලස්සන වෙන්න ඕන නම් අනිවාර්යෙන් බ්‍රොකලි කන්න. අන්න ඒක තමයි මම කියන පුංචිම සීක්‍රට් එක. ඒ විතරක් නෙමෙයි යාළුවනි, ඔබේ රුධිර ගමනාගමනයට, ඒ වගේම ඔබේ බඩේ ජීර්ණ පද්ධතියට සහ විශේෂ මේ තියෙන ෆයිබර් තන්තුමය ගතිය ඔබේ ජීර්ණ පද්ධතියට සහ ඔබ විශේෂයෙන්ම ඔබට තරුණ බව, තරුම පෙනුම රැක ගන්න අවශ්‍ය නම් මේ වගේ බ්‍රොකලි වගේ දෙයක් ස්ටීම් කළා, එහෙම නැත්නම් බොයිල් කළා ඔගොල්ලෝ ආහාරයට ගන්න, අනිවාර්යෙන් ඔබ අනිවාර්යෙන්ම යම් කිසි වෙනසක් දකිවි. එච්චරයි වැඩි කතා කරන්න යන්නේ නැහැ. වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දෙන්න. ඒ විතරක් නෙමෙයි බ්‍රොකලි ගැන රෙසිපි තව චුට්ටකින් මේ වීඩියෝ එක උනාට පස්සේ අපි අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම ජය වේවා. ඉතින් මේ තමයි ඔයගොල්ලෝ ජනප්‍රියම වෙළඳපළේ දකින්න තියෙන බ්‍රොකලි. බ්‍රොකලි ස්ටෙම් එකත් අපි කනවා, ෆ්ලවර් එකත් කනවා. ඔය කොළපාට උඩින් තියෙන්නේ අපි කියන්නේ බ්‍රොකලි ෆ්ලවර් එක කියලා. හරිද? ඒක අපි වෙනම අයින් කරගන්නවා. ඔබට බලන්න පුළුවන් ඔබට ගෙදර ක්ලීන් කරනකොට මෙන්න මේ විදිහට ක්ලීන් කරන්න අමතක කරන්න එපා. ඊළඟට මම පෙන්නන්නේ කොහොමද නට්. අපි නටු විසි කරන්නේ නැහැ. මෙච්චර කාලයක් අපි නටු විසි කරා නම් අද ඉඳලා අපි නටු විසි කරන්නේ නැහැ. නටු අපි පාවිච්චි කරනවා. ඔයගොල්ලන්ට පුළුවන් නට්ට හරියට අල උයනවා වගේ හදලා ගන්න ගෙදර. රයිට්. ඒකට මම කරන්නේ ඔන්න බලන්න මේ යටින් පොඩ්ඩක් කපලා ඊට පස්සේ ඔබ අනිවාර්යම කරයුතු ඉන්න පේනවනේද ඔබට සුදු පාට රවුමක් වගේ. අන්නේ සුදු පාට රවුම අනිවාර්යෙන්ම අයින් කරන්න ඕනේ. මොකද සුදු පාට රවුම තියෙනවා නම් ඔබට මේක කන්න බෑ හයියයි. ඒ සුදු පාට රවුම අයින් කරාට පසු ඉතුරු වෙන බඩය ඔබට කිසිම ගැටලුවක් නැතුව ආහාරයට ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි හොඳට මතක තියාගන්න ඕනේ මේක අල වගේ ඔබට හදන්න පුළුවන්. අන්නේ විශේෂ දේවල් ඔබ කළ යුතුයි. එහෙම නැත්නම් ඔබට මේ බ්‍රොකලි ස්ටෙම් එක, එහෙම නැත්නම් නට් ඔබට පුළුවන් ඔබේ උදාහරණයක් හදලා ගත්තොත් සුප් එකකට පාවිච්චි කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ, කිසි වරදක් නැහැ. ඉතින් මේවා තමයි අපි ඉගෙන ගන්න ඕනේ. අපි හම්බ කරන දේවල් නිකන් නාස්ති කරන්න ඕනේ නැහැ විසි කරලා. එතකොට මේ වගේ දෙයකට අපි පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට චිකන් නුවනෝ නම් බ්‍රොකලි ස්ටෙම් එකෙන් පොඩියට කපලා දාන්න පුළුවන්. මේ වගේ ගොඩාක් අයිඩියාස් මේ ලෝකේ තියෙනවා. ඒක තමයි අද තාක්ෂණයේ දියුණුව කියන්නේ. මෙන්න මේ විදිහට හොඳින් සුද්ධ කරගෙන ඊට පස්සේ ඔබට පුළුවන් ලස්සට කපා ගන්න. ඒ විතරක් නෙමෙයි හොඳට මතක තියාගන්න ඕන බ්‍රොකලි කෑමෙන් ගොඩාක් ඔබේ ශරීරයට අවශ්‍ය මොනවාද න්‍යූට්‍රිටිව් වැලියු එක, ඒ කියන්නේ පෝෂක ගුණය, ඒ වගේම ඔබට අවශ්‍ය ඔබේ ශරීරයට අවශ්‍ය ඛනිජ ලවණ හැමදේම මේ බ්‍රොකලි වල තියෙනවා. මේවා තමයි ඇත්තටම කියනවනේ දිව්‍ය ඖෂධ වගේ දේවල්. මේවා ඔගොල්ලෝ කන්න ඕනේ. එතකොට තමයි ඔබට තේරෙන්නේ ඔබ ගොඩාක් ලස්සනට ඔබ ශක්තිමත්ව ඉන්නකොට ඔබට ගොඩක් තේරෙන්නේ. බලන්න ලෝකේ අනිත් රටවල කන්නේ මේ වගේ දේවල් හැමදාම බත් ග්‍රෑම් 500ක් විතර කකා ඉන්නේ නැහැ. ඉතින් ඔබට පුළුවන් රෑකට උනත් මේ වගේ දේවල් තම්බගෙන ගන්න. මේ බලන්න කපල කිරිදී මේක ඔබට ලස්සනට හදාගන්න පුළුවන්. දැන් මම හදන්නේ බ්‍රොකලි බොයිල් කරගන්න. මේ විදිහට උෂ්ණ රස්නේ උතුරනකොට ඔබට පුළුවන් බ්‍රොකලි දාන්න. හැබැයි හොඳට මතක තියාගන්න ඕන මේ කොළපාට ගතිය ඔබේ කෑම වේලෙන් ගියොත් වැඩක් නැහැ. ඔබ හෝටලයකට ගියොත් අනන්තවත් දැකලා තියෙනවනේ කොළපාට ගතිය රැකෙනවා. ඔබ දැකලා තියෙනවා හොඳ ලස්සනට කොළපාට ගතිය තියෙනවා. ඒකට පොඩි සීක්‍රට් එකක් තියෙනවා. ඔබ එක්ක මේක අරගෙන අනිවාර්යයෙන්ම තම්බලි කරලා මේසෙට යවන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ අනිවාර්යයෙන් මේක එබෙලාම සිසිල් කරන්න ඕනේ. එහෙනම් ඔබ කළ යුත්තේ මොකද්ද? අයිස් සහිත භාජනයක් අරගෙන ඒකට දාන්න ඕනේ. දැන් මෙතෙන්දී අපි පෙන්නන්නේ
බ්‍රොකොලි තම්බල මේසට යවන්න. ඔබට මේ වගේ එකක් බටර් ටිකක් දාලා හදාගෙන කන්න පුළුවන්. දැන් බලන්න මේ රූප රාමුවේ ඔබට හොඳට පේනවා ඇති මේ පුද්ගලයා බ්‍රොකොලි නටු වෙනමත් බ්‍රොකොලි ෆ්ලවර් එක වෙනමත් ටයිම් කරනවා. මොකද මේ දෙක පිසින්න යන වෙලාවත් වෙනස්. බ්‍රොකොලි මේ ෆ්ලවර් එකක් පිසෙන්න යන්නේ සාමාන්‍ය විනාඩි 3ක් නැත්නම් 4ක්. බ්‍රොකොලි ස්ටෙම් එකක් කුක් වෙන්න සාමාන්‍යයෙන් විනාඩි 7ක් 8ක් විතර යනවා. දැන් බලන්න මේ විදිහට බ්‍රොකොලි අරගෙන තම්බල ඉවරලා මොකේද දාන්නේ? අයිස් වල. මෙහෙම අයිස් වල දාන්නට පස්සේ ඔබේ බ්‍රොකොලි වල තියෙන කොළපාට ගතිය නැති වෙන්නේ නැහැ. ඒව රැකෙනවා. ඊට පස්සේ ඔබට පුළුවන් මේ විදිය ලස්සන බෑග් එකකට ට්‍රාන්ස්පරන්ට් තියෙන බෑග් එකකට දාලා ඔබේ ශීතකරණේ ෆ්‍රීස් කරලා වුණත් තියන්න පුළුවන්. මාසයක් දෙකක් වුණත් ඔබට මේ විදිහට තියාගන්න පුළුවන්. බලන්න කොච්චර රසවත් කෑම හදන්න පුළුවන්ද කියලා. මේ ඔක්කොම ඕගොල්ලන්ට කරන්න පුළුවන්කම තියෙද්දි ඇයි ඔබ නොකර ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්නේ. ඒ විතරක් නෙමෙයි, බලන්න බ්‍රොකොලි කේක් හදන්නත් පුළුවන්. බ්‍රොකොලි ඔම්ලට් එකක්, මේ තියෙන බ්‍රොකොලි ඔම්ලට් එකක්, මේ තියෙන බ්‍රොකොලි කේක් එකක්. ඒ විතරක් නෙමෙයි, තවත් ගොඩාක් දේවල් අරගෙන අපි හෙටත් ඕගොල්ලන්ගේ දට එන්නේ හදපිරි සතුටින් සහ සෙනෙහසින්. සියලු දෙනාටම ජය වේවා.